ගෞරවයේ මහිමේත්‍රික දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට ඩෙල්ටා හැම තැනම නැති තැනක් හොයාගන්න බැරි තරම් පුංචි කාලේ නම් ඩෙල්ටා කියලා ටොෆියක් කෑවා මතකයි. හැබැයි කවුද හිතුවේ ඩෙල්ටා මේ වගේ දෙයක් මේ කාලේ මිනිසුන්ට කරයි කියලා. දැන් බලාගෙන ගියාම ඩෙල්ටා මිනිසුන්ව කනවා. ඒ මදිවට ඩෙල්ටා ප්ලස් කියලා එකකුත් පසුපසින් ලුහු බඳිනවා. කොහොමින් කොහොම හරි ලංකාව තුල මහා විනාශයක් සිදු කරමින් යන මේ වෛරස් ප්‍රභේදය ඩෙල්ටා නමින් හඳුන්වන්නට බලපෑ හේතුව කුමක් වූවත් ග්‍රීක හෝඩියට අනුව එහි හතරවන අකුර ඩෙල්ටා වේ. එහි තේරුම වෙනස ඩිෆරන්ස්. ඇත්තටම ඈත මෑත ඉතිහාසයේ සියලු වෛරසයන්ට වඩා ඉතා වේගෙන් විශාල ප්‍රමාණයකට පැතිරෙන බොහෝ පෑගණනාවක් පරිසරය තුල ක්‍රියාකාරී වන වෛරසයක් නිසා ඩෙල්ටා නම හොඳටම ගැලපෙනවා. මේ පරදන්නට නොයෙකුත් උත්සාහයන් ලෝකය තුල. මේකෙන් ජයගන්නට මුළු ලෝකෙටම සුබ ආරංචියක් තිබෙනවා. කුමක්ද ඒ? ග්‍රීක හෝඩියට අනුව පළමු හා අන්තිම අකුර අල්ෆා හා ඔමේගා වේ. එසේ වුවත් අර්ථයෙන් හා අයිතියෙන් ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවයට අනුව එලිදරව් 21:6 තුල උන්වහන්සේ මට කතා කොට ඒවා ඉෂ්ට වුණේය. මම අල්ෆා සහ ඔමේගාය. පටන් ගැන්ම හා අන්තිමය. සැබෑ හිමිකරු දෙවිඳුන්ම බව පැහැදිලිය. 21:7 අනුව දෙවිඳුන්ගේ පුත්‍රයෙක් බවට පත්වේ නිතරම එතුම් ප්‍රසන්න ජීවිතයක් ගත කරමින් දේ වචනයට අනුකූලවම සමිඳුන් කෙරෙහි තම සිතත් ඇදහිල්ලත් මුළුමනින් රඳවා ලෝකය මාංශය යක්ෂයා පරදා ජය ගනිමින් මහෝත්තමයාණන්ගේ රහස්ථානයේ වෙසෙන කෙනාව නියත වශයෙන්ම ඩෙල්ටා වලින්ද ජයදී මහෝත්තමයාණෝම ඔහුව ආරක්ෂා කරනු ඇත.